මේ සිගරට් බොනෙක් ගැන තියෙන්නේ නිශ්ශබ්ද නිශ්ශබ්ද ශ්වසන පද්ධති ආබාධ. සිගරට් දුම්පානයෙන් ඇතිවන බලපෑම්. සිගරට්වල ප්‍රධාන වශයෙන් තියෙන්නේ කාබන් අංශු. ඔය දරුව හිතනවද ශ්වසන පද්ධතියට බාහිරින් ඩස්ට් එකක්වත් එනවට ශ්වසන පද්ධතිය කැමතියි කියලා? එතකොට ඉතින් නේද? තව කවර කතාද? අතිශය දූෂිත වූ වායුමය පරිසරයක පැය 24ක් ඉන්නවට වඩා සිගරට් එකක් විනාඩි 5ක් බොන එකේ බරපතල හානියක් මිනිහෙකුට තියෙනවා. අර පහුගිය කාලේ මතකද අර වායු දූෂණය කියලා මාස්ක් එමදා හිටියව ඉන්දියාවේ? ඈ, ඊට එහායින් ගියපු බරපතල හානියක් සිගරට් එකේ තියෙනවා. ඉතින් දැන් අපේ අය සිගරට් එක බීලා මාස්ක් එක දාගෙන ගෙදර යනවා. ඒ ඉඳ සිගරට් බීමේ ඒ ගැටලුව තියෙනවා. දැන් මේ සිගරට් කේස් එක ගැන මම දාපු වීඩියෝත් තියෙනවා ඕනතරම්. ඒවත් වල ෂේප් එකේ බලන්න. මේක තියන් අපි මේකේ තියෙන වැදගත් කරුණු ටික දැනුවත් වෙමු. හැමදාම දන්න ටිකක් අපි තියෙනවා. දැන් නිකොටින් ගැන අපි දන්නවා. නැත්නම් නෑනේ, ඕන කෙනෙක් දන්නවා. සිගරට් වල නිකොටින් කියලා එකක් තියෙනවා. ඒක ස්නායු උද්දීපකයක්. తాවකාලිකව ස්නායු උද්දීපනය කරලා දෙනවා. බ්ලඩ් ප්‍රෙෂර් එක తాවකාලිකව මොන කරලා දෙනවද? වැඩි කරලා දෙනවද? ඔය දරුවෝ හිතනවද එහෙම අපේ ඇඟේ සිස්ටම් එකක් කැමති වෙයි කියලා? එයා නියතව තියාගෙන ඉන්න රුධිර පීඩනයක් කවුරු හරි මෝඩෙක් ඇවිල්ලා වැඩි කරනකොට එයා කැමති නැහැ ඒකට. කැමති නැති වුණාට අපි ඒක කරද්දී අපේ ඇඟ හිතනවා මේ මොකක් හරි දැන් ඇයි ලෙඩකුත් නැහැ. ලෙඩක් නැහැ. ඒක වැඩි වෙනකොට අපේ ඇඟ හිතනවා මේක තමයි හරි යගේ කියලා. මේක කීපවතාවක් කරනකොට අපේ ඇඟ තේරුම් ගන්නවා මේ එහෙනම් මේක වෙන්නේ නැති හරි යගේ. දැන් අර කලින් තිබ්බාගේ නෙමෙයි වෙන්නේ නැති හරි යගේ. ඊට පස්සේ දැන් නෝමල් තියෙද්දි අපේ ඇඟට හරි අවුල්. දැන් හයිපතලමසීම හරි සංවේදී ඔබට. එයානේ නින්ද අවදි වීම වගේ චක්‍ර පාලනය කරන්නේ. සාමාන්‍ය මේ බොහොම මේ අර රොටේෂන් එකක් විදිහට යන මානව චර්යා රටා එයා තමයි පාලනය කරන්නේ. ඇහැරිලා බලන්න උදේ 4ට අමාරුවෙන් හරි දවස් 5ක් විතර 6 වෙනි දවසේ එළාම නැතත් ඇහැරෙනවා. ඒ වැඩේ හයිපතලමස් තමයි බාරගන්නේ. ඒතර හයිපතලමස් වගේ අය පොඩි සිග්නල් එකක් දෙනවා ආයෙම මේ අර අර වැඩේ කරමුදායි වගේ එකක්. තේරුණාද නිකන්? මේ කලින් අර වැඩි වෙලා තිබ්බනේ මේක කොහොම හරි බලන්නකො මේ ආයෙ නැද්ද ඒ කොටේ කැල්ල? ඒතර මේ සිග්නල් එන එකකින් තමයි ඔය ඇඩික්ට් වෙනවා කියලා කියන්නේ. එහෙම නැතුව මේක නවත්තන්න බැරි එකක් එහෙම නෙමෙයි. ඒ බොරු කතා. නිකොටින් වලින් తాවකාලිකව හෘද ස්පන්දන වේගය හැම වැඩි කරන ඉඳ කෙනෙකුට හිතෙනවා මේ චුට්ටක් මේ නිදිමත එමෙ නැති වෙනවා කියලා. තමයි ඔය සිගරට් එකෙන් බොන්නේ සමහර අය. රැට ඔය වැඩ කරන කට්ටිය නම් මනම් ඒගොල්ලෝ සිගරට් බොන්න ඇබ්බැහි වෙලා තියෙන නිදිමත. ඇයි හරිනේ දැන් හෘද ස්පන්දන හැම වැඩි වෙලා පොඩි කික් එකක් එනවා. පොඩි වෙලාවයි. හැබැයි මතක තියාගන්න ඕනේ මේක සමතුලිතව තිබූ පද්ධතියක් තමා විහිං අසමතුලිත කරගත්තා කියලා. මේක හරි බරපතලයි. තමන්ගේ ඇඟට තමන් කරගන්න බරපතල හානියක්. ඊළඟට සිගරට් වල තියෙනවා තාර. තාර කියන්නේ අපේ ඔය පාරවල් වල දාන තාරද? ඔව්, ඉතින් නැත්තම් වෙන නමක් දානවනේ. නේද? තාරු හරි මොකක් හරි එකක් දානවනේ. එහෙම නැහැනේ. මේ ඇත්තම තාර තමයි. මේ වගේ මේ සාමාන්‍ය සුමුදු පටක වල තැම්පත් වෙනවා. තොල් වල තැම්පත් වෙනවා. ඇස් වල තැම්පත් වෙනවා. කැත වෙනවා සරලව කිව්වොත්. එnde ende පුද්ගලයාගේ පෙනුම මොනව කරනවද? කැත කරලා දානවා. අපි බලමු මේක ඇතුලේ මොනවද තියෙන්නේ. ඊළඟට මේ පක්ෂමවල ක්‍රියාකාරීත්වය අඩු කරලා දානවා. පක්ෂමවල සිගරට් නිසා පක්ෂම ක්‍රියාකාරීත්වය අඩු වුණාම මොකද වෙන්නේ කියන්න බලන්න. ශ්ලේෂ්මලේ ඉහළ නැංවීම කියන එක නැති වෙලා ඒ ශ්ලේෂ්මල තියෙන තැන්වලම එහෙමම ගල් වෙලා ඝන වෙලා මේ වෙලා යනවා. ඒතකොට ඒවා මත බැක්ටීරියා වැඩෙන්න පහසුද අපහසුද? පහසුයි පුතා. එතකොට ශ්වසන ආබාධ කියන ඒවා ටග්ගල එනවා. ටග්ගල බ්‍රොන්කයිටිස් සරවම ඒවා ටග්ගල එනවා. එතකොට ඔන්නේ රෝගවලට ගොදුරු වීමේ හැකියාව හරි වැඩි. පිළිකා ඇතිවීමේ අවදානම තියෙනවා. පිළිකා ඇතිවීමේ අවදානම කියන්නේ සෛලවල ප්‍රවේණික සංයුතිය වෙනස් කරන රසායනික සංඝටක තියෙනවා. ඒ වෙච්ච ගමන් සෛල පරිණාමණයට ලක් වෙනවා. ඉතින් අපේ ප්‍රතිශක්ති පද්ධතිය ඒගොල්ලෝ අඳුන ගන්නවා. අඳුන ගන්න බැරි වුණොත් ඉතින් පිළිගහනවා. ඒකයි ඉතින් ලොකු අවදානමක් තමන්ගේ ඇඟ ඇතුළට දාගන්න. ඒකයි මේකෙන් වළකින්න ඕනේ ඒකයි. හොඳයි, එහෙනම් ඒ ටික අපි බලමු ඉස්සෙල්ලම. ශ්වසන පද්ධතිය ඇතුළු මේක හොඳට කියව ගන්න ඕනේ. මේක